අද මේ වීඩියෝ එක ගන්න ජෙල් බ්ලාසර්ස් ගැන ලංකාවේ ගොඩ දෙනෙක් කතා නොකරන පැත්තක් ගැන කතා කරන්න. ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලුවොත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වගේ රටවල ජෙල් බ්ලාසර්ස් ගොඩක් ව්‍යාප්ත වෙලා හැබැයි ඊට පස්සේ ඒ ජෙල් බ්ලාසර්ස් ඔක්කොම ෆුල්ලිම රටේම බෑන් වුණා. ඒ බෑන් වෙන ප්‍රධාන හේතුව තමයි මේ ජෙල් බ්ලාසර්ස් ගොඩක් අය පාරේ රන් ගිහලා තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ප්‍රෑන්ක් වගේ වීඩියෝස් කරන්න ට්‍රයි කරනවා. ඒ වගේම කිසිම නියාමනයක් නැතුව මේ ජෙල් බ්ලාසර්ස් සෙල් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඕගොල්ලෝ ගැන ජෙල් බ්ලාසර්ස් ගැන ලීගලි දැනුවත් කරන්න තමයි අපි මේ වීඩියෝ කරන්නේ. මේක පාර්ට්ස් ගොඩක් වෙයි. අද අපි කතා කරමු. ඕගොල්ලෝ නේ මගේ මේ පැත්තෙන් තියෙන ගන්ස් වලට කියන්නේ BB gun කියලා. ඒවල යූස් කරන වෙන්නේ 6 mm ප්ලාස්ටික් බෝල් එක. ඒත් එක්ක අපි ජෙල් බ්ලාසර් යූස් කරන වගේ 7 to 8 mm ජෙල් බෝල් එකක්. ඒකෙින්ද මේ කිසිම මේ ගන් එකක් කිසිම ෆයර් ආම් කැටගරියට අයිති වෙන්නේ නැහැ. ඒක ටොයි කැටගරි තමයි යන්නේ. හැබැයි මේවා පෙනුමෙන් සහ හැඩයෙන් ඇත්තතුවක් උකට සමාන නිසා මේවට වෙනම නීතියක් තියෙනවා. අපි මේ නීති ගැන කතා කරොත් අවුරුදු 12ට වැඩි ඕනම කෙනෙක් ඔයාලා සෙල්ලම් වතුර දින පිස්තෝලයක් වුණත් ඕගොල්ලෝ ඉනේ ගහගෙන හරි කොහේ පබ්ලික් ගියොත් ඕගොල්ලන්ගේ මහජනතාව බිය වැද්දීම තැත් කිරීම කියලා ඕගොල්ලන්ට අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම හදිසියෙන් එක ඕගොල්ලන්ගේ ගෙදරක තියලා කවුරු හරි ඕගොල්ලන්ට කම්ප්ලේන් කරොත් ඕගොල්ලන්ගේ ගෙදරට එන සර්ච් කරන්න පුළුවන්. හැබැයි මම මේ කියපු දේවල් වළංගු වෙන්නේ මේ වගේ ජෙල් බ්ලාස්ටර්ස් වල නෙමෙයි. මේවා වෙල කිඩ්ස් ජෙල් බ්ලාස්ටර්ස්. හැබැයි මේ වගේ ඕගොල්ලෝ පාරේ කාටවත් කරදර කළෝ සතෙට කරදරයක් කළෝ වගේ දේවල් වලට කවුරු හරි කම්ප්ලේන් කළොත් ඔයාලට ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ බලංගුනේ මේ වගේ 1 to 1 කියලා දෙන ඇත්ත පෙනුම දෙන ජෙල් බ්ලාස්ටර්ස් වලට විතරයි. ඒත් එක්කම අපි කතා කරමු ඇයි මේ ජෙල් බ්ලාස්ටර් පිස්ටල්ස් අපි ඉස්සර කලින් සෙල් කරපු ඒ වගේ ජෙල් බ්ලාස්ටර් පිස්ටල්ස් ඇයි දැන් අපි සෙල් කරන්නේ නැත්තේ කියන එක. ඇත්තටම අපි සෙල් කරන්නේ නැතුව නෙවෙයි මේක සෙල් කිරීම පොඩි කාලයකට හෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන හේතුව තමයි පොඩි කාලේ ඉතින් ගොඩක් නීතිරෝධී ක්‍රියාවලි ජෙල් බ්ලාස්ටර් පිස්ටල්ස් යූස් කරලා තියෙනවා. මේක පෙනුමෙන් හා හැඩයෙන් ඇත්තකට ගොඩක් සමාන නිසා ආරක්ෂක අංශ වලට මේක ඇත්තකට මේ සම්මාන සෙල්ලම් බඩුවක් එක අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අදාළ අංශ වලින් අපි දැනුවත් කරලා තියෙන මේක ගෙන්නන්නත් ඒවා මේක විකුණන්නත් එපා කියන එක. ඒක ඒ ගැන අපි මේක ඒ අදාළ අංශ එක අපි කතා කිරීම කරගෙන යනවා. මේක විකුණන්න පුළුවන් ක්‍රමවත් විදිහක් හොයාගන්න. ඒක හම්බුන ගමන් අපි මේක ඇත්තටම ආයෙ අපි සෙල් කරන්න පටන් ගන්නවා. මේ ජෙල් බ්ලාස්ටර්ස් ඔයගොල්ලෝ පාරේ අරන් යනවා නම් මොකද කරන්න ඕනේ? මේක පාරේ කවදාත් ඔයගොල්ලෝ කොහෙත්ම ඔයගොල්ලන්ට ගන්න එකක් විදියට. ඒ කියන්නේ ෆුලි ඇසෙම්බල් කරලා අරන් යන්න තමයි. ඇත්තම කිව්වොත් ඒක තමයි කතා. හදිස්සිය ඔයගොල්ලන්ට මේ කාර් එකේ බූට් එක දාලා එහෙම යන්න අපි කොහෙසේත්ම ඔයගොල්ලන්ට අනුබල දෙන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ ජෙල් බ්ලාස්ටර් එක ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඔයගොල්ලෝ අපේ එක්සෙල් වල ප්ලේයර් එකකට ඔයගොල්ලෝ අරන් යනවා සෙල්ලම් කරන්න. ඒ වගේ සිතුේෂන් එකදී ඔයගොල්ලෝ මේක බොක්ස් කෑලි වෙන වෙනම හයි කරලා බොක්ස් එකේ ආපු විදිහටම ඔයගොල්ලෝ බිල් එකත් එක්ක තමයි මේක අරන් යන්න ඕනේ. මොකද බිල් එක විශේෂයෙන් අනිවාර්ය වෙන්නේ කොතනදී හෝ ඇහුවොත් මේක මොකද්ද මේක කොහෙන්ද ගත්තේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන බිල් එක තියෙන මේක ටෝය එකක් කියලා. මේ ජෙල් බ්ලාස්ටර් එක හොබි එකක් විදිහට ඉස්සරහට ලංකාව රඳා පවතින අපි හැමෝම ගාව තියෙන මේ ජෙල් බ්ලාස්ටර්ස් අපේ දිගටම අපි ගාව තියාගන්නත් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? අංක එක තමයි ඔයගොල්ලෝ මේ මෙලඩී ගන්න ඕනේ රෙප්‍යුටඩ් ආයතනයකින්. ඒක ෆිසිකල් ස්ටෝර් එකක් තියෙන ඔයගලට අවිලබල් ගන්න පුළුවන් බිල් එකක් ඉෂුව කරන ආයතනයක්. විශේෂයෙන් බිල් එකක් ඉෂුව කරන එක අනිවාර්යයෙන් වැදගත්. මොකද දැන් අපි ආයතනයක් විතර ගත්තොත් ඔයගොල්ලෝ කිසිම වින විරෝධී ක්‍රියාවක් කර නැතුව සාමාන්‍ය ඔයගොල්ලෝ ගෙදර තිබිලා හරි ඒ වගේ දෙයකදී මේක මොකක් කළා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ අපේ බිල් එක ඉෂුව කරොත් අපෙන් රික්වෙස්ට් එක කරොත් අපි කියනවා මේක ඌ අපෙන් ගත්ත වෙරිෆයිඩ් පර්චේස් එකක් කියලා. ඒත් එක්කම තමයි මේ ජෙල් බ්ලාස්ටර් එක ඔයගොල්ලෝ මිලදී ගත්ත පස්සේ ඔයගොල්ලන්ට හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකක් ලැබෙනවද කියලා බලන්න. ඒ කියන්නේ නමට වොරන්ටි එකක් නෙමෙයි. ඔයගොල්ලෝ මේ ජෙල් බ්ලාස්ටර් එකෙන් හරි රිපෙයාර් එකක් આવොත් ඒක රිපෙයාර් කරගන්න ඒ වගේ පාර්ට්ස් තියෙන එහෙම ආතේ නැද්ද කියන එකත් බලන්න. මොකද නැත්තම් ඔයගොල්ලන්ට ජෙල් බ්ලාස්ටර් එක ලොකු මුදලක් ඔයගොල්ලෝ යට ගාලා ඔයගොල්ලන්ට සල්ලි නැස්තිකුත් වෙනවා. ඉතින් මේ හොබියේ ගොඩ කාලයක් ලංකාවේ පවතින ඕගලන්ට කරන් දෙන්නේ මම කියපු කාරණා ටික මදා තියාගෙන මේක ගොඩක් රෙස්පොන්සිබල් පාවිච්චි කරන්න විතරයි. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හමු වෙනවා. හැමෝටම be responsible and happy blasting.